Hai Buwan, Mama Chandra nama gue Buwan. Mami lesu ini, pin bahu widya tina sun labana prasne kita pitu sapi hinda. Kita mah bahu dini kapi ngahana wa, ongi bai rupadi bisa ita dalah pasugiya wibahaga prasne patter nedyana wadu. Ettatama kene bisa ita le bai rupaga anshe magi ini, ubate pasugiya prasne patter nomile laba dino. බොහෝ විබ්බඩේ වත්තාගෙන යන සමාජයල වත්තාගෙන යන ගුරුතුන් ඒ වගේම විද්‍යාර්ථීන් මා දැක තිබෙනවා ඔවුන්ගේ සමාජයල අඩවි වල මේ ප්‍රශ්නපත්‍ර ෂෙයා කරනවා ඒ වගේම සමාජික ව්‍යාපාරිකයින් මේ ප්‍රශ්නපත්‍ර භාගත කරගෙන ඔවුන් විද්‍යාර්ථීන් සඳහා අලෙවි කරන අවස්ථාවක් දැකලා තියෙනවා කියනුව ඔබටත් කැලේ විශ්වවිද්‍යාලයේ බාහිර විභාගංශයේ මගින් පවත්වාගෙන යන පරීක්ෂණ වල පසුගිය ප්‍රශ්නපත්‍ර කඩලා අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ කැලේ විශ්වවිද්‍යාලයේ නිල විභාගය කැලේ විශ්වවිද්‍යාල විභාගංශයේ නිල විභාගය වෙත පිවිසීම. ඒ තමා www.cdce.kln.ac.lk කියන web address එක ඔබට සර්ච් කිරීම හරහා ඔබට පුළුවන් කැලේ විභාග නිල විභාගය වෙත මෙන්න මෙලෙස පිවිසීමට. ඒ අනුව එහි හෝම් පේජ් එක ගිය විට ඔබට පේනවා මෙන්න මේ තීරයෙන් පසුගිය ප්‍රශ්නපත්‍ර කට්ටල ඒ වගේම ඔබට නොමිලේ ලබා දෙන දුරස්ත අධ්‍යාපන ක්‍රියාවලිය ඒ වගේම ඔබගේ දත්ත ඇතුළත් ස්ටුඩන්ට් account එක මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. දැන් මෙහිදී අපි සාකච්ඡා කරන්නේ පසුගිය ප්‍රශ්නපත්‍ර බැවින් අපි past papers කියන කොටස මේ විදිහට ක්ලික් කළ විට මෙන්න මේ ආකාරයේ පිටුවක් එනවා. එහි පාස් පේපර්ස් යන සඳහන් වෙන අතර ඔබ හදාන උපාධිය කවරක්ද යන්න මේ සඳහන් වෙනවා. ඒ අනුව බැචලර් ඔෆ් ආර්ට්ස් ජෙනරල් ඩිග්‍රී ෆස්ට් ඉයර්, බැචලර් ඔෆ් ආර්ට්ස් සෙකන්ඩ් ඉයර්, බැචලර් ඔෆ් ආර්ට්ස් තර්ඩ් ඉයර්, බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට්, බැචලර් ඔෆ් සයන්ස්, බැචලර් ඔෆ් කොමර්ස් විදිහට සඳහන් වෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියේ ප්‍රථම භාග පරීක්ෂණය, ද්විතීයික භාග පරීක්ෂණය, තෘතීය භාග පරීක්ෂණය සහ ව්‍යාපාර කර්මණාකාරීත්වයට අදාළ උපාධියත් ඒ වගේම විද්‍යාවේදී උපාධියත් වාණිජ වේදී උපාධියත් මේ සඳහන් වෙනවා. මම මේදී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය බැචලර් ආර්ට්ස් ප්‍රථම භාග පරීක්ෂණය තෝරා ගන්නවා. ඒ විට ලිස්ට් ඔෆ් සබ්ජෙක්ට් යන මෙනු එනවා. ඒට ගොස් ක්ලික් කළ විට ඔබ හදාරන විෂය කවරක්ද යන්න මෙහිදී තෝරාගත යුතු වෙනවා. ඒ අනුව මම මේදී විෂයක් ලෙස ජනසන්නිවේදනයේ විෂය තෝරා ගන්නවා. ඒ ජනසන්නිවේදනයේ වෙත ගොස් ක්ලික් කිරීමේදී ඔබට දක්නට ලැබෙනවා 2007 වසරේ සිට 2014 දක්වා මේ ඇකඩමික් ඉයර්ස් වල තියෙන පසුගිය ප්‍රශ්නපත්‍ර PDF ෆයිලයන් ලෙස ඔවුන් ඔබට බාගත කර ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මම මෙහිදී 2009 වසරේ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි ද්විතීයික ප්‍රථම භාග පරීක්ෂණයේ දෙවෙනි ප්‍රශ්නපත්‍රය තෝරා ගන්නවා මෙන්න මේ විදිහට. ඒ මත ගොස් ක්ලික් කර විට ඔබට PDF ෆයිල් එකක් මෙන්න මේ විදිහට එනවා. ඒ තුල ඒ අදාළ 2000 අදාළ වර්ෂයේ ප්‍රශ්නපත්‍රය ඇතුළත් වෙනවා. ඔබ මේ නැවත ඔබේ දත ගබඩාවක් තුළ භාගත කර ගැනීම ගබඩා කිරීම හරහා මේ ප්‍රශ්නපත්‍රය ලබා ගැනීම